ලොක්කා සීතල හාදුවකින් සින්දුව කයි බණ කර දෙෙනවාකො විචාල කරදරැක්ක මා කපන අනෝරාවැසන්සක අකුණු නිසා ඔබ තුරුළු කරන් මා බස් නැව තුමට වෙලා පොද නතර වෙන බලමින් අහස දිහා අපි හිටියේ පුරුත් දක්වාගේ සසර පුරා අපි හිටියේ පුරුත් දක්වාගේ හිරු වයිරල් ස්ටාර්ස් ජය මං ගීතාලෙට පිම්බ පිම්බ බට දඩු නල්ලා ජය පැන් බොන්න සෙපඩරලක් පිල්ලසට හඬ තලතලා රසකර මම පවසන්නෙමි මිනිකින් කෙනෙ සොල්ලවෙලා අසනො මැන්නවේ අසනො මැන්නවේ අසනො මැන්නවේ තොට්ට වෙලා මම කැමති නෑ නට කැමති නෑ නට නෑන කැමති නෑ මට හිරු වයිරල් ස්ටාර්ස් හරි ඉතිං රටේම ඉන්න සුපිරිතරු අපි මේ හිරු මැදිරියට ගේනවා. ඉතිං ගෙනල් ඉවරලා අපි කතා කරනවා කියලා අපි පොරොන්දු වුණා. ඒ පොරොන්දුවේ තවත් එක් අදීරයක් තමයි මේ තියෙන්නේ හිරු වයිරල් ස්ටාර්ස් තුලින්. අද දවසේ මැදිරියට ඇවිල්ලා තියෙන්නේ කවුද කියලා ඔබ දැන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ඇති. සමහරු අපේ ලොක්කව දන්නවා ඇති. ලොක්කා කිව්වම ඉතින් TikTok එකේ නම් අනිවාර්යෙන් වයිරල් වෙලා ඉන්න සුපිරි තරුවක්, සුපිරි දක්ෂෙක්. ඉතින් අපි ඔහු ගැන කතා කරන්න කලින් ඇත්තටම දැන් මේ වගේ දක්ෂයෝ රට වටේම ඉන්නවා. ඒ ඉන්න දක්ෂව හැමෝම අනිවාර්යෙන්ම මෙන්න මේ වීඩියෝ එක ඇතුලින් මෙන්ෂන් කරන්න කියලා අපි විශේෂයෙන්ම ඔබට ආරාධනා කරනවා බලාගෙන ඉන්න ඔබට. ඉතින් මං කැමතියි අපේ ලොක්කා දිහාවට හැරෙන්න. ලොක්කා අපිට ඔයා වඳුනලා දෙන්න කවියෙන්. කවියයි මමයි දෙකම සමයි මං හිතනා විදියට තනියම මම පුරුදු උනේ කවි කියලා හුරුවට කවියෙන් මම ආවාද ලොක්කා යන නාමෙට අම්මා දුන්න නම මදෝෂ ලොකු ඇල්ලයි මුලටම හරි දැන් නම ගම වයස ඔය ටික ඔක්කොම ඕනනම් මට කවියෙන් අස්සල දෙන්න පුළුවන්. හැබැයි මං කැමති දැන් ඔයාගේ දක්ෂතාවය අපි තව ගොඩක් බලන්න තියෙනවා. දේවල් වැඩ ටික ඔක්කොම මම හිමීට හිමීට පෙන්නන්නම් වීඩියෝ එක බලාගෙන ඉන්න ඔබට. ඉතින් මට කියන්නකෝ දැන් ලොක්කා කියන නමට අමතර ඔයාට අම්මා දුන්න නම මොකද්ද? මදූෂ ලොකුවැල්ල. මදූෂ ලොකුවැල්ල. ඉතින් මදූෂ මොනවද කරන්නේ? මම ජොබ් එකක් කරා දැන් නම් ඉදර ඉන්නේ. දැන් මේදී මම මේ ශේෂ්ත්‍රයට බැහැලා බොහොම උනන්දුවෙන් වැඩ කරනවා. දැන් මේ විදියට TikTok කරලා ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ විදියට TikTok කරලා අයිය මම බලාපොරොත්තු වෙන්නේ දැන් නම් වෙනස්ම දේවල් ටිකක් එළියට දාන්න තමයි. ඇත්තම කිව්වොත් එහෙම. ඒ කියන්නේ කවියෙන් කවියෙන් වෙනස්ම දේවල් ටිකක් එළියට දාන්න. කවියෙන් වෙනස්ම දේවල් ටිකක් එළියට දාන්න තමයි දැන් අපේ මදූෂගේ ප්ලෑන් එක. ඉතින් මෙන්න මේ විදියට දැන් ඔයාට අදහසක් පහළ වුණේ කොහොමද? ඇත්තම කියොත් අයියේ මේ මං ඉස්සරනම් රඟපාන වීඩියෝස් කරා. ඊට පස්සේ ඔයස්සේ මං කොහොමරි පොඩි පොඩි විදියට මට පුළුවන් හැකියාව මම මේ වීඩියෝස් දෙක තුනක් එළියට දැම්ම. ඇත්තම කියොත් මිනිස්සු ඒකට ගොඩක් කැමති වුණා. ඒ මයි කටහඬ මිනිස්සු එන ආසයි. මං දැන් ඒක හින්දා මයි කටහඬෙන් ප්‍රයෝජනයක් කරගෙන තරකට යන්න තමයි මම ට්‍රයි කරන්නේ ගොඩක් දුරට. හරි දැන් අපේ මම ලොක්ක කියලම කතා කරන්නම්. මොකද TikTok එකේ හැමෝම දන්නේ ලොක්ක කියලා. ඉතින් ලොක්කට සින්දු කවි කරන්න පුළුවන්. හරිද? අපි ඊළඟ කතාවට යන්න කලින් ඊළඟ විස්තරය අහන්න කලින් පොඩි සින්දුවක් අපි කවියක් කරමු. අපි නා කපන අනෝරා වැස්සක අපි හම් නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තොරලෝ කරන් මා බා
ආසන්නව තුමට වෙලා පොද නතර වෙන කල් බලමින් අහස දිහා අපිටියේ පුරුත් දක්වාගේ සසර පුරා. දැන් සින්දු කවි කරන්න පුළුවන් මේවා වෛරල් යවන ක්‍රමේ දන්නවා. දැන් මීට අමතරව වාට මොනා තින හැකියාව? මට අයියේ රඟපාන්න පුළුවන්. ඒ වගේ තව සින්දු කයිවන වැටසනක් වුණත් ඉතින් දැන් සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් තරම හැකියාවක් තියෙනවා. මම දැන් ආසයි රඟපාන්නත් ඒ වගේ දේවල් වලට සින්දු කියන්න ආසයි. අපි රඟපාන chance එකක් දුන්නොත් ඔයාට රඟපාන්න පුළුවන්. පුළුවන් වී කියලා හිතනවා අනිවාර්යෙන්. හරි, දැන් ඔයාගේ වැඩිපුරම ලොකුවටම views ගිය වැඩේ මොකද්ද? ඔය නාකමන අනුරා වැස්සක ඕක තමයි කලින් මේ ගිහිල්ලා තිබ්බේ. මේ ළඟදී කට්ටියම ගොඩ දකින්න ඇති අර අපේ පොඩි ආමඳුර කෙනෙක්ට කවි කියන්න පුරුදු කරන එකක් කරා අම්මගෙන. ඒක තමයි. දැන් ඒතර මේ වගේ වැඩ කරන්න ඔයාට අදහසක් කොහොමද පහළ වුනේ? මේ වගේ වැඩ කරන්න අදහසක් පහළනේ අයියේ. ඇත්තම කිව්වොත් මේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මං නිකන් වීඩියෝස් දෙක තුනක් එලියට දැම්මනේ. ඒ වීඩියෝස් වලට මිනිස්සු ආසයි තුනා. ඊට පස්සේ මටම තේරුණා ඒක එහෙන වෙනසක් කියලා. ඒ කියන්නේ ඒ වැඩේ ගොඩක් කට්ටිය කරන අඩුයිනේ. මේ ඊට පස්සේ දැන් මං කරන්නේ ඒ කවියෙන් වෙනම දේවල් ටිකක් හිතලා වෙනම විදිහකට එලියට දානවා. අලුත් අලුත් වැඩ ලස්සන ඒවා. දැන් මේ අපේ ලොක්කගේ මේ කවි කියන හැකියාවත් එක්ක දැන් මේ අම්මගෙන කියන කවිය පොඩ්ඩක් අපේ ඇඟට අපේ හදවතට දැනෙනවා. ඉතින් අපි කැමති අම්මගෙන කියන කවියත් පොඩ්ඩක් අහන්න. සම්මා සම්බුදෝ සේමයි මාවැදෝ මාගේ අම්මා නම්මාගෙන දේතන පුරා රස කෙරේ පෙයෝ අම්මා අම්මේ නොබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මාවැදු මාගේ අම්මා. සම්මා සම්බුදු සරණයි මාවැදු මගේ අම්මා. දැන් ඇත්තටම කියනවා නම් ඔයාගේ මේ ටෝන් එකේම තියෙනවා පොඩි රහක්, වෙනම රහක්, නිකන් කවි රහක් තියෙනවා. ඒක අපිට දැනෙනවා. ඉතින් දැන් මම ඔයාට මේ දැන් අද හිරු මැදිරියට ගෙනල්ලා අපි විශේෂයෙන් ඔයාට පොඩ්ඩක් අභියෝග තමයි දෙන්නේ. හරිද? දැන් මම ඔයාට පොඩි අභියෝගයක් දෙනවා. මේ අභියෝගය තමයි දැන් අපි හිතුවු නිකන් දැන් අපි කාට හරි ණයක් දෙනවා. ණයක් දීලා දැන් මේ මිනිස්සු අපිට ණය දෙන්නේ නැහැ. අපි ඉල්ලන්නේ යනවා. අපිට මාරම කරදරයක් මේක. දැන් ඔයා මේ වගේ වෙලාවට ඔයාට මොනවද පහළ වෙන කවි සිතුවිලි? ඇත්තම කිව්වොත් අයියේ මේ ණයක් දුන්නොත් නම් බොහෝ දුරට ගන්න අමාරුයි. ණයක් දුනා කියන්නේ මම ඕකට මෙහෙම කියන්න. දෙකට නැමිලා වැඳලා ගත් ණය සල්ලේ බඩගග වඳිනවා ගන්නට දුන් සල්ලේ ළමයත් පොඩි දෙනකොට මං ඒ සල්ලි ළමයාගේ ළමයි ඇවිදිනවා තව නෑ සල්ලි ළමයාගේ ළමයිනුත් ඇවිදිනවා තාම සල්ලි හම්බුනේ නෑ. තව සල්ලි හම්බුනේ නෑ. ඉතින් සාමාන්‍ය ස්වභාවය ඕක. ඉතින් ඔයාගේ ඒ කවියත් එක්ක මට නම් ඉතින් ණයට වඩා ඔයාලට සල්ලි ටිකක් දෙන්නේ හිතෙන. හරිද? ඔයාගේ ණයක් ගත්තේ නැතත් ඔයාලට නිකන් කීයක් හරි දීලා ඔයාලට පොඩි සපෝට් එකක් දෙන්නේ හිතෙනවා. ඒ තරමට රහයි. ඉතින් දැන් මේ වගේ සුපිරි තරු ලංකාවේ ඉන්නවා. ඉතින් දැන් මෙහෙම ගොඩ එන්න මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා දැන් ඔයාගේ තිතේ ප්ලෑන් එකක් තියෙනවා සාමාන්‍යයෙන්. ඉතින් යම් කිසි දෙයක් කරලා තියෙනවා TikTok එකේ. එහෙම පොඩ්ඩක් කතා බහට දැන් ලක් වෙලා තියෙනවා. දැන් මේ වගේ ගොඩ එන්න දඟලන දක්ෂතාවයේ තියෙන මේ තරුවලට දැන් ලංකාවේ ඉන්න සාමාන්‍ය පවුල් වල ඉන්න මේ සුපිරි නංගිලා මල්ලිලා අයියා ලක්කලා නැන්දලා මාමලා මේ කට්ටිය ඇති. ඉතින් ඒ අයට ඔයා මොකක්ද දෙන ඇඩ්වයිස් එක? ඇත්තම අයියේ දැන් ගොඩක් කතාවක් තියෙනවා හීන වෙනුවෙන් වැඩ කරන්න කියලා තියෙනවානේ. අපි ඇත්තටම ගියොත් හීන වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒත් ගොඩක් අය ස්ටේටස් දානවා එයාගේ හීනේ. ඒත් හීනේ ගැන ස්ටේටස් දාලා දවල් 12 වෙනකම් නිදිලා වැඩක් නැහැ. ඒ හීනේට මහන්සි වෙන්න ඕනේ. ඇත්තටම ගියොත් ඉතින් හීනේ පස්සේ දුවදුව තමන්ගේ මහන්සියෙන් ගේමක් ගහන්න දඟලනවා නම් අනිවාර්යෙන් ඉතින් ගොඩ යන්න පුළුවන්.
ඒක තමා එයාලටත් කියන්න තියෙන්නේ තමන්ගේ මහන්සිය ගැන හිතන්න කියලා තමයි. මම හිතන්නේ ලොක්කකින් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් ආදරේ කියන්නේ හැමෝටම පොදු කාරණාවක්නේ. පොඩි ඉනාවකුත් ගියා. ආදරයක් තියෙනවද? නෑ. දැන් නෑ කිව්වට නැත්තේවත් නෑ. කියන්නත් බෑ වගේනේ. හරි අපි ආදරේ ගැන ඔයාලට කොහොමද ඔයා කවියෙන් කියනවනම්? කවියෙන් කියනවනම් මගේ වයසත් එක්ක මං කිව්වොත් මෙහෙම ආලය මුලාව කියාලය මුලාවකි කාලය කාදමන මලේ හත්ති ලව්වකි කෙතරම් පඬිවරුන් කීවත් අනාවැකි ආලය මිනි වල කපනා උදැල්ලකි. ආලය කියන්නේ මට නම් දැනට මිනි වලක් කපන උදැල්ලක් වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ වලටම තමයි යන්නේ කියලා අදහස් කරන්නේ. දැන් ආදරේ කිව්වම ඒකත් එක්ක බැඳෙන දෙයක් තමයි මේ බූට් කනවා කියන එක. සාමාන්‍යයෙන් ආදරයයි වෛරයයි මෙන්න මේව බැඳිලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කෙල්ලෙක් දාලා ගිය කොල්ලෙක්ට අපි කවියෙම ඕනේ නැ නිකන් වා පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න මොකද්ද කරන්න කියලා. ඇත්තම කිව්වොත් අයියේදී මේ මට නම් එච්චර මේ මේකක් දැනලා නැහැ. මොකද මට එහෙම එකක් වෙලා අඩුයි. මේ මට කියන්න දෙන්නේ මේක වෙන සෑහෙන දුක්බර සීන් මගේ යාළුවන්ගෙන් මම දැකලා තියෙනවා. ඇත්තම වශයෙන්ම කිව්වොත් එහෙම මේ එහෙම කරන්න හොඳ නැහැ. එහෙම කරන්න එපා කියලා කියන්න. ඒකේ තමයි මේ බූට් එකක් කාලා නැහැ. නෑ මම බූට් කාලා නෑ. අර ලොක්කම කට කියනා නෙමෙයි තාම මේ වෙනකම් බූට් එකක් ආවේ නෑ. 35 කුඩේ ඉන්නේ පල්ලෑට යන්න පුළුවන් කඩාගෙන. නෑ නෑ ඇත්තටම බූට් එකක් කාලා නෑ තාම. අම්මා පල්ලි කිව්වොත් ඇත්ත. හරි ඉතින් මට කියන්නකෝ දැන් ගෙදරින් කොහමද හම්බෙන සපෝට් එක? ගෙදරින් එහෙම බනින්නේ කරන්නේ නැද්ද? මේ TikTok කර කර ඉන්නවා මොනවාද මේ කරන්න කියලා? නැහැ ඉස්සර නම් ටිකක් එහෙම තිබ්බා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉතින් මගේ කමෙන්ට් ඇත්තටම බැලුවොත් මගේ පවුලේ අයට අම්මට තාත්තා වෙනුවෙන් එන ලස්සන කමෙන්ට් වැටලා තියෙනවා. මේ අම්මට වුණත් මං ඇහෙන්න කියවනවා. මේ අපේ අයියලා අක්කලා කට්ටියම මට උදව් කරනවා. දැන් නම් ඉතින් අවුලක් නැහැ. හැමෝගෙම උදව්ව තියෙනවා. එයාලට ස්තුතිවන්ත වෙනවා. ගෙදරින් සපෝට් එකේ කියන්නේ හොඳටම තියෙනවා. හොඳටම තියෙනවා. හරි දැන් මම ඔයාලට පොඩි අභිවග දෙනම්. හිරු මගේ පණ වගේ කියන හැඟීම තියෙනවා අපේ හදවත්වල. ඉතින් දැන් හිරු ගැන ඔයාලට කොහොමද කවියෙන්ද විරුඳුවෙන්ද කියන්න පුළුවන්? අපි කවියෙන් කියමු. කවියෙන් කියමු. කටර් වගේ වැඩ ඇති නිවේද කොයෝ මෙහි ඇති ලොව පුරාම ඇහින සින්දු හනි හනිකට රස දෙති හනි හනිකට රස දෙති හිරු ලොව අගේ රජ වෙති හිරු අනේ මගේ පණවැනි මාගේ නල්ලා කළ සේවෙට දන නම වැන්දත් මදි දන නම වැන්දත් මදි. නියමයි. ඔයා ඒක හිරු ගැන සහ ඔයාට මේ මැදිරියට ආවට ඔයා කොහොමද තෑන් කරන්න කියන එක බොහොම රහට අපිට කියලා වෙනවා. ඉතින් ඒක ඇඟට දැනනවා සහ අපිට හිතට දැනනවා. ඔයාට තව තවත් ඉස්සරහට යන්න කියලා අපි හදවතින් ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ වැඩ කටයුතු ඔක්කොම සක්සස් වෙන්න කියලා. දැන් කවි විරිඳු මෙන්න මේ කියන මේ දැන් ලංකාවේ ආටිස්ලා ඉන්නවනේ. දැන් මමත් ආස කරන ආටිස් කෙනෙක් ඉන්නවා. ඒ වගේ ඔයාට කවුරු එහෙම ආස කරන කවුරුර කෙනෙක් ඉන්නවද? මං ආසයි විරිඳු පැත්තෙන් බැලුවොත් සංජය ශාන්ත එයාගේ පියාණන් තව මං YouTube එකෙන් ගොඩ බලලා තිනවා විරුඳු නලීන් එයාලගේ මං එන ආස එයාලගේ මේ විරුඳු වලට තමයි කිව්වා. හරි දැන් මං ඔයාලට දැන් පොඩි අභියෝගයක් දෙනවා. හරි දැන් අපි හිතමු දැන් ඔයාට මම කවි සින්දු කරන්න කිව්වා. සින්දු කවි කරන්න කියනවා එක එක જાතියව කියනවනේ. දැන් ඔයාලට මම කියනවා පොඩ්ඩක් නේ රැප් එකක් අපිට නිකන් අපි රැප් එකක් ඔයාලට පුළුවන් ද නිකන් කවියක් කරලා පෙන්නන්න. අපි ශාන් පුතාගේ සඳමාලි. ගම් මලෙකට මැස් සාමං රොන් බීබී තිස්සේම ඉදි මග හැර ගියා වස්සානේ කලෙකට ඉස්සර දිවාංගන විස්වාලා මල්ලඟ බැස්සමේ යක්සනී කුණු ගොඩේ මැස්සාමං තෙරුංගතේ පස්සෙම ඒත් මම පණ පිටින් සඳ මාලේ සිරයන සන්තකේ සැලරිණි වන්දකි අනේ අනිත්චං සංසාරේ
අනේ අනිත්චං සංසාරේ. දැන් මේක සින්දුවක්ද කියලා රැප් එකක්ද කියලා අපිට හොයාගන්න බෑ. දැන් ඔයා කිව්වට පස්සේ මේක වෙනම නිර්මාණයක් බවට පත් වෙද්දී දන්නේ නෑනේ. ඔව් ඇත්තම කිව්වොත් එහෙම මේ ගොඩක් අය කමෙන්ට් එක කියන්නේ මට ඇත්ත ඔරිජිනල් සින්දුව මතක නෑ කියලා මගේ වීඩියෝ එක බලපුවාම. ඒකට ඔළුව යනවා හිත යනවා. ඉතින් මට කියනකෝ දැන් මෙහෙම TikTok කර කර ඉඳලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට කරන්න? මගේ අදහස තියෙන ඇත්තම කිව්වොත් මේ ඉඳලා මේ වෙනස් දේවල් ටිකක් ඇත්තටම එළියට දාන්න. දැන් ඉස්සරහට මගේ සින්දු ඒ විදිහට එනවා ගොඩක් අපි එළියට දානවා. එව්වත් බලන්න, ෂෙයා කරන්න මිනිස්සුන් කියනවා. ඉතින් බනින්න එපා, වැරදි දේවල් නම් කරන්නේ නැහැ. ඒ වගේම හිරු ටීවී හිරි FM එකට මේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව මෙතෙන්ට ගෙන්නුවාට. ඇත්ත වශයෙන්ම ලොකු එකක් එක ඇත්තටම මම දන්න හැටියට මේ ඇත්තටම අයියාටත් ස්තුතිවන්ත වෙනවා දිමයි මට එන්න කියලා කතා කරාට. Thank you කියලා තමයි හිරු TV එකට හිරු FM එකට ගොඩක් ආදරෙයි කියලා තමයි කියන්න තියෙන්නේ මට. දැන් අපි මේ වගේ මැදිරියක් හදලා තියෙනවා. මේ මැදිරියට ගෙන්නන්නේ සමාජ මාධ්‍යයේ වෛරල් යන දක්ෂ තරු. ඉතින් මේ ගැන මොකද හිතෙන්නේ? ඇත්තමයි ඒක නම් ලොකු දෙයක් මේ අපි වගේ කට්ටියට. ඒ කියන්නේ ගොඩක් අය හැංගිලා ඉන්නවා, දක්ෂව හැංගිලා ඉන්නවා. එයාලා අනිවාර්යෙන් එන්න ඕනේ තැනකට. එයාලට තැනකට එන්න නම් මේ හිරු එකෙන් කරන මේ වගේ වැඩසටහන් වලට ගොඩක් පිං කියලා තමයි කියන්න දෙන්නේ. අතරම් පිං අයියේ වැඩේ. හරි, දැන් හිරු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක මේ ආදරණීය ජනතාවට වාට මොනවා හරි විශේෂ දෙයක් දෙන්න තියෙනවද? තව අමතකුණා මොනවා හරි දෙයක් තියෙනවද? එමනේ මං හිතන්නේ මට කියන්න දෙනවා කිව්ව ඇත්ත වශයෙන්ම කිව්වොත් මතක් වෙන්නේ නැහැ. මම කියන්න තිබ්බ පස්සේ මතක් වෙයිද දන්නේ නැහැ. එළියට ගියාද? දැන් ඔයාගේ අර මේ යාළුවෙක් ඉන්නවනේ සාමාන්‍යයෙන් TikTok කරන සපෝට් කරන. ඔව්, මගේ යාළුවෝ දැන් නම් ගොඩක් ඉන්නවා. ඇත්තට කිව්වොත් එහෙම මේ දවස්වල නම් ඉන්නේ පොඩ්ඩක්. මගේ යාළුවා කලින් ඉඳලා මගේ වීඩියෝස් වල හිටපු එක්කෙනෙක්. තව ඉන්නවා යාළුවෝ ගොඩක් ඉන්නවා. එයාලට ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ තැන්ක් කරන්න ඕනේ. මේ අම්මට තාත්තට හැමෝටම තැන්ක් කරන්න ඕනේ මේ මතක් වෙනවා. මෙන්න මේ විදිහේ ලංකාවින් වෛරල් වෙන්න ඕනේ, වෛරල් වෙලා ඉන්න, වෛරල් වෙන්නම ඕනේ සුපිරිම තරු අපි ගෙනන් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ තරු ගැන දැනගන්න සහ මේ තරු මොනවද කියන්නේ කියලා ඔබට කියන්නේ විශේෂයෙන් මොනවා හරි මේගොල්ලෝ කියන සින්දු, මේගොල්ලන්ගේ රංගපෑම් වෙන්න පුළුවන්, මේගොල්ලන්ගේ කවි විරිඳු, මේ ඕනම දෙයක් අනිවාර්යයෙන්ම ඔබට දැක බලා ගන්න පුළුවන් හිරු FM YouTube channel එක subscribe කරලා තියාගන්න. හිරු වෛරල් ස්ටාර්ස් තුලින් අපි ලෑස්ති මේ වගේ දක්ෂ තවත් තරුවක් අරගෙන එන්න. එහෙනම් thank you ලොක්කා අපිත් එක්ක එකතු වෙන්න ආවට, කතා කරාට. තැන්කියු අයියේ, ඔයාලට ගොඩක් ස්තුතියි. රයිට්. අපි එහෙනම් තවත් දවසක හම්බෙමු. අනිවාර්යෙන්. ජය වේවා. ජය වේවා.